ඔන්න අපි අද අද ඇවිල්ලා ඉන්නේ දඹගහවෙලට දඹගහවෙල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානෙට ඉතින් සාමුදුර අපි අර ආරාධනාවක් කරා එන්න කියලා පුළුවන් නම් ඇවිල්ලා පන්සල දිහා බල්ල යන්න වෙන මුකුත් නෙවෙයි කියලා. හැබැයි එහෙම කියන්න හේතුවක් තියෙනවා මේ පන්සලට හරියාකාරව දාන වේලාව ලැබෙන්නේ නැහැ කියලා තමයි සාමුදුර කියන්නේ. ගම්මුණුත් එහෙම කිව්වා. ඒ වගේම කුස්සියක් නැහැලු මං හිතන ගොඩාරියක් අඩුපාඩුකම් මැද්දේ තමයි මේ සාමුදුර මෙතන වැඩ සිටින්නේ. හැබැයි දැක්කට පස්සේ සුන්දර ස්ථානයක් අපි බෝධිය පෙන්නමු. මේ බෝධි වහන්සේ වැඩ සිටිනවා ඉතාමත් අලංකාරව. ඉතින් මේ සුන්දර වූ බෝධි වහන්සේ වැඩ සිටිනවා මේ ස්ථානයේ මෙතන ලොකු අඩුපාඩුකම් රැසක් අපට පේනවා. කොහොම නමුත් අපි ගරුතර ස්වාමින් වහන්සේගෙන් අහලා දැනගමු මේ පන්සල දියුණු කරන්නට මොනවද අවශ්‍යතාවය තියෙන්නේ මොනවද ඕන කියලා. මේ ගමේ මිනිස්සු දායකත්වය ලබා දෙවි. හැබැයි අපට පුළුවන් නම් මේ ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්පය අනුව මේ රට සංවර්ධනය කරන්න ඒකට දායකත්වය දෙන්න අපි සූදානම්. වෙලස ටීවී යුතු නාලිකාව නිරන්තරයෙන්ම අලුත්ම දේවල් දාගෙන යන්නේ. අද යනවා අපි පන්සලේ ආමතෝ දැහැලා කියලා. ඉස්සෙල්ලා මට අහන්න කැමති ඔබ වහන්සේගේ වයස කීයද කියලා. ඔන්න අපි ආවා මේ සුදර්ශනාරාමේ දානශාලාව. ඉතින් උන්වහන්සේ අපිට කිව්වා බලන්න කියලා ඔන්න දානශාලාවට මෙන්න දානශාලාවේ තත්ත්වය. ජනේලයක් නැහැ. තරන් දාලා තියෙන්නේ. ඉතින් මේක සැබෑ තත්ත්වය බලන්න තමයි ආවේ. මේ දානශාලාවක ස්වභාවය. ඇත්තටම සමහරක් වෙලාවට ඔබට පේනවා ඇති ඔබේ නිවසේ තියෙන කුස්සිය මීට වඩා සුන්දරයි ඇති. මේ බලන්න දානශාලාවේ මේ ලිප. ඉතින් හරියාකාරව අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලිසර කර ගන්නවත් තැනක් නැහැ. තෙමන තැනක් ජනේලයක් නැහැ. මේ තකරන් දාලා තියෙන්නේ. ඉතින් මේක දැස්සට තෙමෙනවා. මේක ඕනම කෙනෙකුට දැනන දෙයක්. ඉතින් වැසිකිලි පහසුකම්වත් නැහැ. හරි නේද? ඔව් සර්. මේ වැසිකිලි පහසුකම්වත් හරියාකාරව නැහැ මේ විහාරස්ථානය. හැබැයි පුරාණ රාජමහා විහාරස්ථානයක්. නමුත් මේක පිළිසකර කර දෙන්න පුළුවන් නම් මං හිතන්නේ මේක අපේ උරුමයක් මේවා. ඉතින් මේ බලන්න මේ 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 ස්ථානයේ හාමුදුරු වහන්සේට තියා සාමාන්‍ය පුජ්‍යලයකටවත් එන්නට හැකියාවක් නැහැ. අපි හැමෝටම දැන් කියන්න ඔබ වහන්සේ කොච්චර කල් ඉඳලාද මේ විහාරස්ථානයේ වැඩ සිටින්නේ? මම 1958 ඉඳලා මේ විහාරස්ථානයේ වැඩ සිටිනවා. ඔව්. ඔබ වහන්සේ තමයි මේ පුරාණ රාජමහා විහාරාධිපති. ඔව්. ඉතින් ඔබ වහන්සේ 1958 ඉඳලා වැඩ සිටිනකොට මේ දානශාලාවක් හරියාකාරව නැහැ. කොහොමද මෙහෙම ජීවත් වුනේ වසර ගණනාවක්? ජීවත් වුනේ නිකන් පන්දල් ගහ ගහ එව්වට උයවපියවට. මේකත් මේ හදාගත්ත දාය පුරුෂ රැත්තටියක්. අපේ හාමුදුරනේ මං අහන්න අවසරයි. අපේ හාමුදුරනේ ඔබ වහන්සේලායි පන්සලට ඔය සුදු පිරුවට අනංගින ඔය දේශපාලඥයෝ එහෙම ආවේ නැද්ද මේ පැත්තට? ආවේ නැහැ තාම. කිසිම කෙනෙක් ඔබ වහන්සේ දැක බහ දකින්නවා? කිසිම මේ වෙනකොට දේශපාලන අධිකාරියෙන් සත පහක්වත් හම්බ වෙලා නැහැ. අපේ හාමුදුරනේ නේනට අපිට මේ දවස්වල අපිට දකින්න තියෙනවා අපේ හාමුදුරුවෝ දකින්න නැතුව තියෙන Facebook කලාවේ
අන්තර්ජාලය ඔස්සේ තියෙනනේ මේ 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 පන්සල් වලට පුදුමාකාර සංවර්ධනයක් කරලා තියෙනවා කියලා Facebook හරහා අපිට දකින්න තියෙනවා. දකින්නට සුකෝභවික පන්සල් තමයි දිනු කරන්නේ. මෙයාගෙත් දුප්පත් පන්සල් දිනු කරලා නැහැ කවුරුත් ඒක නිසා මම මේ කියන්නේ රත්රා මහත්රාට මේ පින් සිද්දෙන උතුම් වැඩක් මේක. ඒක මම රිටර් දුන්නා නම් මේ ව්‍යාපාර හරි දාන්න ඒක හදා ගන්න හැකිද? දානෙත් වාදිනා. ඒක ගොම් දානෙත් නැහැ. සංගකර උදේ දවල් දෙකේම නැහැ. ඉතින් ඔය වේද බොන්න සාතේ රෑට කටක් දෙයක් තියෙන පොරල් දන්නවා වේද බොන්න. එච්චරක් දෙ කරන්නේ. ඒක තියෙන ලැබුණ තමා තියෙන කවුනත් නැත්නම් නාස ගන්න. මේ 1958 ඉඳලා ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි මේ පන්සල ළඟින් එහෙට මෙහෙට දේශපාලඥයෝ ඕන තරම් ගිහිල්ලා ඇති. සුකෝභෝගී වාහන ඕන තරම් ගිහිල්ලා ඇති. හැබැයි මේ පන්සල දිහා හැරිලවත් බලන නෑ කියලා හොඳම සාක්ෂි අපේ හාමුදුරනේ මෙහෙම දැක්කට පස්සේ අපට තියෙනවා. එහෙම. ඇස් පෙනෙන ඕනෑම කෙනෙකුට මේ කතාව පේනවා. අපේ පෙරපාසල් ගුරුතුමියක් ඉන්න මේ වෙලාවේ අපි ඔබතුමිය සම්බන්ධ කරන්න සූදානම්. ඔබේ මේ ගමේ ඇයි මෙහෙම විහාරස්ථාන වලට කලකන්නේ මිනිස් කො කො මේ දායක සභාවේ සහ කො දේශපාලඥයෝ කො මේ කරපු වැඩ කියන්නකෝ දෙන්න උත්තරයක් අපේ ලොකු හාන්ද්‍රෝ කිව්වා වගේ සර් මේ මේක හොඳට දියුණු කරන්න පුළුවන් පන්සලක් සර් ඉතින් මොන කවුරු මේ පන්සලේ මේ මුලින්ම ගියත් කාටවත් ඉතින් ඇස් ඇරලා පේන්නේ නැහැ ඇත්තටම වැහි දැන් අද මේ පායන නිසා ටිකක් හරි වැහි දවසක ආවනම් ඇත්තම මේ මේ සේරම දෙවන අඩියක්වත් තියන්න විදිහක් නැහැ සර්. අපේ හාමුදුරුවෝ කවු ඉතින් මේ හාමුදුරුවත් හාමුදුරුන්ට වයිසයි අර ඉන්න පොඩි හාමුදුරුවන්ටත් ෆිට් එක කියන ලෙඩේ හැදෙනවා නිතරම හැදෙනවා. ඉතින් මේ හරි අමාරුවෙන් ජීවත් වෙන ඉතින් දායක පිරිස උන්වහන්සේට ෆිට් එක නේද අපට ෆිට් එක හැදෙනවා මේ වගේ දැනකට ඉන්නකොට. ඉතින් තවත් මොනවද නේද අපේ හාමුදුරුනේ උන්වහන්සේට හැදෙන දෙයක් අහන්නක් දෙයක්ද උන්වහන්සේට ෆිට් එක නේ තව දේවල් නැදේ මේ වගේ දැන් වල ඉන්නකොට. දැන් අපට මේ වෙලාවේ ආපු වෙලාවේ කල්පනා කරගෙන ඉන්නේ මේ දෙයනේ මේ විහාරස්ථාන වල මෙහෙමද මේ හාමුදුරුවෝ වැඩ සිටින්නේ මේක මෙහෙමද කාසිකුත සලකන්නේ. මේ රටේ බෞද්ධ රටක් අපේ හාමුදුරුනේ මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ උන්වහන්සේලා. ඔව්. උන්වහන්සේලා 1958 ඉඳලා මේ ශාසනය වෙනුවෙන් මේ රට වෙනුවෙන් මේ ජාතිය වෙනුවෙන් පුදුමාකාර කැක්කමකින් වැඩ කටයුතු කරන්නේ. එතකොට ඔබ වහන්සේලාට මීට වඩා කියන්නේ මේ මේක මේ සම්පූර්ණ වෙනස් කරන්න ඕනේ. මේ මේ ක්‍රමවේදය සම්පූර්ණ වෙනස් කරන්න ඕනේ. මේ බලන්න ඉන්න විදිය. හරියට වැසිකිලි පහසුකම් නැහැ. දාන ශාලාවක් නැහැ. ඉන්න නිදන්න කාමරයක් නැහැ. හරියට දාන ටිකක් සම ගොඩක් වේල වර්ධිනවා අපි හාමුදුරන්ට. අපි සර් පෙරපාසල කලින් මේ පෙරපාසල පන්සලේ තිබුණේ අපි කීයක් හරි ගත්තේ පන්සලේ හාමුදුරු පෙරපාසල තියන්න මෙතන ස්ථානේ දුන්න නිසා. ඉතින් මෙතනින් අපි ගොඩනැගිලා අයින් කරන් ගියත් අර අපේ මහගෙදර වගේ වෙලා තිබුණු පන්සල ගමේ පන්සල ඒක අමතක කරන්න හොඳ නැහැ සර් මම සර්ට කිව්වේ මේ පුළුවන් නම් මේ අපේ දාන ශාලාව හදලා දෙන්න ලොකු දෙයක් ඒක ලොකු උදව්වක්. ඔබ වහන්සේගේ ඔය දෙනෙත්වලට කඳුළු අවුරුදු 70 ගානක් අපි හැමෝටම මම පොරොන්දුවක් දෙනවා මෙතෙන්දි මම කොහොම හරි මේ මේක හදලා දෙන්න ඔබ වහන්සේ අඬන්න එපා අපේ හැමෝටම මම ඒ වැඩේ කරනවා අපේ අම්මා. ආ මට උදව් කරන මිනිස්සු මේ ලංකාවේ පිටරට ගිහිල්ලා ඉන්නවා. මම ඔබ වහන්සේට පොරොන්දුවක් දෙනවා අද දවසේ. අපේ සර් කිව්වා සර් මේ සාද ලොකු හඳුනේක මම කඩ කරන්නේ නැහැ කොහොම හරි කරනවා කරන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය වෙනුවෙන් තමයි අපි හම්බුනේ හැමදේම ඒක ඔබ වහන්සේට වඩින්න කිව්වා අර නිවස ඕපන් කරන්න. ඉතින් මම හිතනවා ඔබ වහන්සේ වෙලාවට වැඩි එතෙන්ට. ඔව් ඔව් ඔව්. මම ඒ හැමදේම කරනවා. එනකොට ආග මාතුලි උරන්දුකුත් නැ සංකල්ප කරා. මොනතරම් පිරිසක් මේ සමාජයේ ඉන්නවද අපි හැමෝටම මේ පන්සල් දිනු කරන්න පුළුවන්. එහෙනම් දිනු කරන්න පුළුවන් මේ වාහන දිනු කරගන්න. බුද්ධ චීවරය අඳගත්තු ස්වාමින් වහන්සේ නමක් මේව අඬනකොට මේව බලන් ඉන්න දේශපාලකයන්ට මම මේ මතක් කරන්නේ. සාමාන්‍ය හාමුදුර කෙනෙක්ගෙන් ඇස් වලින් කඳුළු වැටෙන්නේ නැහැ අපේ හාමුදුරනේ. ලේසි. ඔබ වහන්සේලා ඉන්නේ
මලගියා කුණාට පස්සේ මිනිසුන්ගේ සිත සනසන්න. එහෙම නෝ. ඔබ වහන්සේලා අඬන්නේ. හැබැයි ඔබ වහන්සේ අද අඬන්නේ. අවුරුදු 70 ගානක් විතර ඔබ නායකහමතුතු මං හිතන්නේ ජීවිතේට අඬලා නැති වෙදි. මං හිතන්නේ අද තමයි මේ හඳුලක් කැටුනේ. ජීවිතේ කියන්න මතර නෑ ඔබට. වැඩේ කරලා දෙන්න මම. ඒකනේ වෙන්න ඕන. අපිට කරන්නේ අපේ හඳුනේ අතර මගේ සල්ලිවත් මගේ රුපියලක්වත් නෙමෙයි මේවට වීදම් කරන්නේ මම මම සම්බන්ධීකරණයක් විතරයි මේවට උදව් කරන්නේ මේ විදේශගත වෙලා ඉන්න අපේම සහෝදරයෝ ඉතින් ඔවුන්ට පින් දෙනවා අපේ හඳුනේ ඔවුන් හැදුව වැඩුව දෙමාපියන්ට ඔවුන්ගේ සුරතින් තමයි මේ මුදල් අපිට පරිත්‍යාග කරන්නේ අපි නිසි කල්මනාකරණය කරලා හදනවා දැන් මේ වෙනකොට පන්සල් ගණනාවක් හදලා ඉවරයි මම මහින්ින් මහන්සලා දැන් එතකොට තව පන්සල හඳ පානකල එකක් හදනවා දැන් මේක ඊළඟට පටන් ගන්න කවුරු හරි මේ වීඩියෝ එක බලන කවුරු හරි මැදිහත් වෙලා මේකට දායකත්වය ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා මේක බුද්ධ ශාසනය වෙනුවෙන් කරන ඉල්ලීමක් අපි දළදා හාමුදුරන් වහන්සේ වෙන පුදා ගන්න තවම පොදින ගන්න ඉන්නවා දළදා හාමුදුරන් පෙරහැරට අපි මූලිකත්වය දායකත්වය ලබා දෙලා තියෙනවා මේ වෙනකොට කප්පරා දායකත්වය ඉතින් කොහොම නමුත් ඔබ වහන්සේගේ කඳුලට වග කියන්න අපි සූදානම් ඉතින් ඔබ වහන්සේට අවසරයි පින් දෙන්නට විදේශගත වෙලා ඉන්නේ අපි රට දිරුවන්ට ඔවුන් තමයි දුක් මහන්සි වෙලා ඔවුන් හම්බ කරන මුදලෙන් කොටසක් වෙන් කළා මේකට එවන්නේ මේ වීඩියෝ එක දැක්ක ගමන් අපේ හාමුදුරනේ ඔබ වහන්සේ දිහා දැක්ක ගමන් අනිවාර්යයෙන්ම මේක උදව් කරනවා කියලා මම දන්නවා ඔවුන්ට පින් දෙමු අපේ හාමුදුරනේ උදව් කරනවා නේද පින් දෙනවා ඔවා පින් උතුරන ඒවා කරන්නේ අට්නා පින්කම් ඔවා බොහොම සතුටෙන් රෝණ සතුටෙන් රෝණ අමුදනාට ජාමින දේවාව කරන් දීර්ඝ සදේවා වගේම ප්‍රාර්ථනා කරනවා හන්නේ හන්දා තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ ආ හන්දා හොඳයි මම අපෝ එන්නේ අපේ හැමදෙනේ ඔස බොහන්සේට සුබපණ විලියක් කරගින්න. ඒකෝදනකින් එනවා. අවසරයි අපේ හැමදෙනා. සුබපණ. හොඳයි.